ආයිබෝන් ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අද දවසේ පුතාලත් එක්ක එකතු වෙනවා ඇට්ලස් සතුටින් ඉගෙන ගන්න පාඩම් මාලාවත් එක්ක ඉතින් අපි දන්නවා දැයි දුවා දරුවෝ බොහොම කැමැත්තෙන් බොහොම උනන්දුවෙන් බොහොම උනන්දුවෙන් අපේ පාඩම් මාලාවත් එක්ක ඉතුරු වෙලා ඉන්න බව දිගහදුර පාඩමේ අවසාන කරසත් එක්ක තමයි අපි අද එකතු වෙලා ඉන්නේ පුතාලට මතකයි කලින් වීඩියෝවේදී අපි පුංචි කොට තුනක් ඉතුරු කරලා තමයි පාඩම අවසාන කරේ එදා මම කිව්වා මේ කොට තුන පුරවන්න තව ක්‍රම කීයක් තියෙනවද කිව්වද තුනක් තියෙනවා කියලා කිව්වා මේ කොට තුන පුරවන්න ක්‍රම තුනක් තියෙනවා කියලා කිව්වා එහෙනම් අපි අද දවසේ ඒ ක්‍රම තුන මොනවද කියලා ඉගෙන ගනිමු මේ කොටුව හොයාගන්නේ කොහොමද මේ කොටුව හොයාගන්න නම් මේ කොටුවට අදාළ දුර වෙන්නේ මොකද්ද පුතේ කළුතරත් මාතරත් අතර දුර කළුතරත් මාතරත් අතර දුර මේකෙන් දැක්කේ එහෙනම් කළුතරට යන්නේ කොහොමද කළුතරට යන්නේ මාතර ඉඳලා ගාල්ලට ගාල්ලේ ඉඳලා අම්බලංගොඩට අම්බලංගොඩ ඉඳලා කළුතරට එහෙමනේ මාතර ගාල් අම්බලංගොඩ හරහානේ කළුතරට යන්නේ මාතර ගාල් අම්බලංගොඩ හරහා කළුතරට යන්නේ එහෙනම් මාතර ඉඳලා ගාල්ලට දිනවා කිලෝමීටර 32ක් ඊළඟට ගාල් ඉඳලා අම්බලංගොඩට දිනවා කිලෝමීටර 38ක් අම්බලංගොඩ ඉඳලා කළුතරට දිනවා කිලෝමීටර 40ක් එහෙනම් මෙන්න මේ තුනම එකතු කරුවම මේ උත්තරේ එනවා හරිනේ මේ තුනම එකතු කරුවම මේ උත්තරේ එනවා 32යි 38යි 40යි ඔක්කොම එකතු කරුවම මෙතෙන්ට අවශ්‍ය උත්තරේ එනවා එහෙනම් බලමු 8යි 2යි 10යි බිංදු ඉතුරු 1ක් 8යි 2යි 10යි බිංදු ඉතුරු 1ක් 4යි 3යි 7යි 7යි 3යි 10යි හරිනේ 8යි 2යි 10යි බිංදු ඉතුරු 1ක් 4යි 3යි 7යි 7යි 3යි 10යි 1යි 11යි උත්තරේ 110යි බලමු 8යි 2යි 10යි බිංදු ඉතුරු 1ක් 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 1යි 11 නම් මෙතන දුර වෙන්නේ කිලෝමීටර 110යි මාතර කළුතර දුර කිලෝමීටර 110යි හොයාගත්ත කොහොමද 32යි 38යි 40යි මේ තුනම එකට එකතු කළා මේවා ඇත්ත දුර නොවෙන්න පුළුවන් ඇත්ත දුර නොවෙන්න පුළුවන් මේවා අපි යොදාගත්ත දුරවල් අපි හිතලාගත්ත දුරවල් දැන් ඊළඟ ප්‍රශ්නේ බලමු ඊළඟට මට පුරව ගන්න ඕනේ මෙන්න මේ කොටුවට අදාළ වෙන නගර මොනවද මේ කොටුවට අදාළ නගර වෙන්නේ පුතේ ගාල්ල සහ කොළඹ අතර දුර ගාල්ල කොළඹ දුර ගාල්ලේ සිට කොළඹට යන්න ගාල්ලේ ඉඳලා කොළඹට යන්න බෑ නිකන් කොහොමද යන්නේ ගාල්ලේ ඉඳලා අම්බලංගොඩට 38යි අම්බලංගොඩ ඉඳලා කළුතරට 40යි කළුතර ඉඳලා කොළඹට 42යි නේද ඒ ටික ඔක්කොම එකතු කරන්න ගාල් අම්බලංගොඩ 38යි අම්බලංගොඩ කළුතර 40යි කළුතර කොළඹ 42යි ඔය තුනම එකතු කරුවම ඒවි ගාල්ලයි කොළඹ අතර දුර අපි එකතු කරමු 8යි 2යි 10යි බිඳු ඉතුරුනවා එකක් 4යි 3යි 1යි 4යි 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 8යි 8යි 4යි 12යි එනම් කීයද පුතේ දුර 120යි ගාල්ල කොළඹ අතර දුර කිලෝමීටර 120යි අවසාන වශයෙන් අන්තිමට අපිට හොයා ගන්න ඕන මාතරයි කොළඹ අතර දුර අවසාන වශයෙන් හොයන්න මාතරයි කොළඹ අතර දුර මාතරයි කොළඹ අතර දුර කොහොමද හොයන්නේ මාතරයි ගාල්ල අතර තියෙන 32ක් ගාල්ලයි අම්බලංගොඩ අතර 38ක් තියෙනවා අම්බලංගොඩයි කළුතර අතර 40ක් තියෙනවා කළුතරයි කොළඹ අතර 42ක් තියෙනවා එහෙනම් මේ ටික ඔක්කොම එකතු කරන්න 42යි 40යි 38යි 32යි ඔය ටික ඔක්කොම එකතු කරන්න 8යි 2යි 10යි 2යි 12න් දෙක ඉතුරු වෙනවා 1ක් 8යි 2යි 10යි 2යි 12න් දෙක ඉතුරු වෙනවා 1ක් 4යි 1යි 5යි 5යි 4යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි නේ ආය එකතු කරන්න 8යි 2යි 10යි 2යි 12න් දෙක ඉතුරු වෙනවා 1ක් 4යි 1යි 5යි 5යි 4යි 9යි 9යි 3යි 12යි 12යි 3යි 15යි මේ සටහනේ හැටියට මාතර කොළඹ දුර කිලෝමීටර 152යි මේ අපි යොදාගත්ත දුර අනුව යොදාගත්ත දුර අනුව මාතර කොළඹ අතර දුර කිලෝමීටර 152යි හොයාගත්තේ කොහමද ගාල්ල මාතර 32යි අම්බලංගොඩ ගාල්ල 38යි අම්බලංගොඩ කළුතර 28යි කළුතර කොළඹ 42යි ටික ඔක්කොම එකතු කරලා මේ උත්තරේ එනවා හැබැයි පුතේ මීට වඩා සරලව මේ උත්තරේ ගන්න පුළුවන් සාක්‍රමයක් තියෙනවා ඒ මොකද්ද මේ අපි කිය මේ ඕනෑම කොටුවක උත්තරේ මීට වඩා සරලව ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා මේ හතරම එකතු කරනවට වඩා සරල ක්‍රමයක් මොකද්ද මේ බලන්න මේක පළවෙනි ක්‍රමනේ මාතර කොළඹ අතර දුර හොයපු පළවෙනි ක්‍රමය මේ දෙවෙනි ක්‍රමය තමයි පුතේ අපේ ගාව තියෙනවනේ ගාල්ලයි කොළඹයි අතර දුර
දැන් මේ දුරවල් 4යිනේ අපි ඒකතර 42යි 40යි 38යි 32යි 42යි 40යි 38යි 32යි මේ හතර එකතු කරපු දුර මේ අපේ ගාව 152 හැබැයි මෙන්න මේ තුන එකතු කරමු ආපු දුර නේද 120 මතකයිනේ 38යි 40යි 42යි කියන්නේ මෙන්න මේ තුන එකතු කරපු ආපු දුර තමයි 120 කියන්නේ එහෙනම් ඒ 120ට අඩුුනේ මොකද්ද මේ 32 විතරනේ දැන් මේ හතරම එකතු කරමු නම් 152 එන්නේ මේ 3ම එකතු කරමු 120යි නේ පුතේ 120ට මේ 32 එකතු කරත් උත්තරේ එන්න ඕනනේ බලන්න එනවද කියලා ඔහු එනවා 152යි එහෙම නැත්තම් තවත් සර මේ දෙවෙනි ක්‍රමය තවත් සරල ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය මොකද්ද මේ හතරම එකතු කරමු 152 එන්නේ දැන් අපේ ගාව තියෙනෝනේ මෙන්න මේ 3 එකතු කරපු දුර මෙන්න මේ තියෙන 110යි 110 ආවේ මේ 3 එකතු 32යි 38යි 40යි එකතු වෙන 110 ආවේ එහෙනම් මේ 110ට අඩුුනේ මොකන්ද මෙන්න මේ 42 විතරයි 110ට 42 එකතු වුණාම 110ට 110 කියන සංඛ්‍යාවට 42 එකතු වුණාම ඒත් 152 පැහැදිලිනේ එහෙනම් ක්‍රම 3යි මොකද ක්‍රම 3 එක්කෝ මේ 4ම එකතු කරා එහෙම නැත්තම් මේ 3 එකතු කරගෙන ආපු 120ට මේ 32 එකතු කරා. එහෙම නැත්තම් මේ 3 එකතු කරලා ආපු 110ට මේ 42 3 152යි. පැහැදිලිනේ. ඒ වගේම අනිත් ඒවත් එහෙම හොයන්න පුළුවන්. ඒ වගේම අනිත් ඒවත් ක්‍රම 3කට හොයන්න පුළුවන්. මේ බලන්න. අපි හිටමු 110 උත්තරේ. 110 උත්තරේ ආවේ කොහොමද? 38යි 38යි 40 එන්නේ. 38යි 32යි 40 40යි 38යි 32කින් 8යි 2යි 10යි මිනු ඉතුරු වෙන එකක් 4යි 3යි 7යි 7යි 3යි 10යි 1යි 11යි 110 ආවේ එහෙම එතකොට අපිට පුළුවන් මෙහෙම හොයන්න මේ 3ම එකතු කරුවමනේ 110 එන්නේ මේ 2 එකතු කරම 78ක් ආව නේද මේ 2 එකතු 78 ඒ 78 මේ 32 එකතු කරත් හරිනේ 78ට මෙතන තියෙන 78ට මේ 32 එකතු කරුවත් ඒත් හරි බලන්න 8යි 2යි 10යි බිඳු ඉතුරු එකක් 7යි 1යි 8යි 3යි 11යි 110යි එහෙම නැත්තම් අපිට මේ 110 වෙන තා ක්‍රමයක් තියෙන මොකද්ද මේ 2 එක මේ 3ම එකතු වුණාමනේ 110 එන්නේ මේ 3ම එකතු වුණාම 110යි එහෙනම් මේ 2 එකතු කරපු 70 අපේ ගාව තියෙනවා මේ 2 එකතු කරපු 70 අපේ ගාව තියෙනවා එමනේ මේ 2 එකතු වෙනම 8යි 2යි 10යි බිඳු 70යි එතකොට අන්නේ 70ට අපිට අඩු වෙච්ච 40 එකතු කරන්න අඩු වෙච්ච 40 ඒත් කීයද 110යි කිලෝමීටර පැහැදිලිනේ එතන මෙන්න මේ වගේ වගුවක් ආවොත් පුතාට මේ වගුව සම්පූර්ණ කරගන්න හැකියාව තියෙන්නට ඕන මම හිතන්නේ මේක විභාගෙට AV කියලා අපි විශ්වාස කරන්නේ මේක පාඩමේ අපේ ගණිත පාඩමේ අවසානම කොටස තියෙන නිසා නමුත් දිගහදුර පාඩම අවසන් කරන්න මේ කොටස අත්‍යවශ්‍ය නිසා මම සාකච්ඡා කරේ මේක පුතාගේ ප්‍රායෝගික ජීවිතයට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් ආදරණීය දුවපතේ ඔන්න අපි දිගහාදුර පාඩම අවසන් කරා මම හිතන්නේ වීඩියෝ පාඩම් 7ක් හෝ 8ක් වීඩියෝ පාඩම් 7ක් හෝ 8ක් අපිට මේ සඳහා විය පැහැදම්ුණා. ඒ වුණාට අපි කනගාටු වෙන්නේ නැහැ. අපි දුක් වෙන්නේ නැහැ. මේකෙන් මගේ රත්තරන් දූල පුතාලා අපේ දෑයේ දරුවෝ බොහොමයක් දිගහාදුර පාඩමේ විශාල අවබෝධයක් ලබා ගන්නට කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් ඊළඟ දවසේ තව අලුත් පාඩමක් එක්ක අපි ආපහු හමු වෙනවා. I want you.